ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ප්‍රියංවදාගේ සුනන්දගේ විවාහ ගිවස ගැනීම යෙදී තිබුණේ තව සති දෙකකිනි. පොඩි ගෙදරට අලුතින් එක් කරන කාමර කෑල්ලේ වැඩ ආරම්භී තිබුණි. ඒ වියදම් බලා කළේ සුනන්දය. පුළුවන් හැම වෙලේම වාෂා කෙල්ලගේ අලුත් ජීවිතේට කරන්නට හැකි හැමදේම කර දුන්නාය. අල්මාරියක් හදන්නට අත්තිකාරම් බැන්දි කෙල්ලත තිබු මුදලිනි. උඹ පව්. එදා ප්‍රියංවදා කීවාය. අපි ඔක්කොම පව් තමා ප්‍රියා. ඒකනේ පුළුවන් වෙලාවට පින් කරන්නේ. ඒ වචන පුදුමාකාරය. බැන්දා කියලා උඹට ලොකු බරක් දැනෙන්නේ නෑ ප්‍රියා. අම්මයි මායි ඉන්නවනේ. සුනන්දයත් එක්ක සතුටින් ඉඳපන්. ආය අමුතුයෙන් ගෙදර දොර වැඩ බලන්න හිතන්න ඕන නෑ. ප්‍රියංගදා කෙල්ලගේ මේ ගතිගුණ පුදුමාකාර ලෙස අගය කළාය. ජීවිතේ බෙදා ගන්නට හැම මිතුරියක් සමගම නොහැක. එහෙම හැමෝම සූදානම්ද නැත. ඒත් කෙල්ල සෝදන්නට රෙදි ටික පවා අරගෙන යන්නේ තෝරන්නේ නැතුවය. එය තමාගේ යට ඇඳුම පවා සෝදන්නේ එපා කියද්දීය. සහෝදර බැඳීම් මනුස්සකම් වලින් ඔප්පු කරන්නට හැමෝටම නොහැක. අම්මා පන්සලට ගොසිනි. ප්‍රියංවදා උන්නේ සුනන්දගේ කැබ් සර්විස් එකට ගොසිනි. වාෂා පුතාව සෝදා දිග කිරි වඩියක් දුන්නාය. කොල්ලාට එහෙමම නිින්ද ගියේය. වර්ෂා පුතාව තියාගෙනම සෑහෙන වෙලාවක් උන්නාය. මේ දවස්වල අම්මිට මොනවද දැනෙනවා පැටියෝ? හරියට අපේ තාත්ති අපිව බලන්න එනවා වගේ මට දැනෙනවා. අනේ මන්දා, එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද? වායිෂා නිදන පුදුගේ සිනිදු හිසගේ සිප ගනිමින් සිතුවාය. ඔයා සනීපුණා විතරයිනේ. හිමීට ඔයා ජීවිතය ගැන හිතයි. වායිෂා යාබද කුස්සියට ගියේ දවල්ට උයන්නටය. දැන් සුනන්දට කෑම ටික දෙන නිසා හොඳට ඉවිය යුතුය. කොල්ලෙක්ට අපි කන විදියට දෙන්න බෑ. වාෂා සිතුවාය. ඔයා උන්නනම් මම රජෙක්ට වගේ උයන්නේ. එහෙමනම් හැමදාම ඔයා ආස දේවල් හොය ඔයා උයනවා. ඇය බත ලිපේ තියා දෙල්ගෙඩිය කපන්නට ගත්තාය. අද උයන්නට ඇත්තේ දෙරුත් කරවලත් පමණි. බත් එකක් දෙන්නට ඒ මදිය. ප්‍රියා ආවනම් පොඩි නැන්දලගේ ගෙදරි මැල්ලුමකට කොළ ටිකක් ගේනවා. දෙල් මාළුව එක්ක මැල්ලුමක් හොඳට යනවා. ඒත් මේ කෙල්ල තවම නැත. කොල්ල එක්ක ඇලි ඇලි ඇති. දාලා ඉන්න ලෝබනේ. වාෂා සිතුවේ ඇගේ ආදරේ ලස්සන දවස් සිතින් මිදිමිනි. ජීවිතේ ඒ ලස්සන දවස් යලි උදා නොවන බව දැන් අය දනී. වසන්තය ගිවිලා ඉවරයි. ප්‍රියංවද ආවේ වාෂා දෙල් මාළුව තියද්දීය. අනේ සොරිවස්සුවේ, චූට්ටක් ඉඳලා තේ ටිකක් හදලා දීලම ආවා. ප්‍රියංවද කෙල්ලව පිටිපසින් වැළඳ ගනිමින් කීවාය. පුදුමයි, ඒකවත් මතක් වුණා. වායිෂා සිනාසී කීවාය. උඹ කියලම තමා ඒවා හිතන්නේ. ඇය ඇත්තම කීවාය.
ආදරේ යුතුයකන් ඇයගෙන් තරම් කාගෙන්වත් ඉගෙනගත නොහැක. පැටියා නිදිනේ. අද කිරි ජුට්ටයි බිව්වේ. ඇයි දන්නේ නැහැ ප්‍රියා. කොල්ල නැගිටලා බොයි කියලා. ඒකට උඹ පොවන තරමක් බොන්න බෑ. චූටි බණ්ඩියානේ. ඒ තම්මලාට හැමදාම දරුව කන බොනවා මතිය. ප්‍රියා කෙල්ලේ පොඩි නැන්දලාගේ ගෙදරින් කොළ මොනවා හරි කඩන් එනවද? අද මොනාද හදන්නේ? දෙල් උයලා කට්ට කරෝල තෙල් දාන්න හිතුවේ. ඒ ඇතිනේ කෙල්ලේ. අනේ අයියාගේ බත් එකට මදි වගේ ප්‍රියා. මදිද? ප්‍රියන් අද මොන අමුතු කර අසයි. මදි. කතුරු මුරුංගා කෙල්ලේ. හා දලු හරින් හොඳේ. කතුරු මුරුංගා මොරච්ච කොළ තිත්ත. රස දලුය. වර්ෂා කරවල කපා උණු වතුරේ දැම්මාය. එයටම දෙහි බෑයක ඇඹුල්ද දැම්මාය. ප්‍රියන් අද ගියේ ඉක්මනින්ම ආවාය. ඇයගෙන මිත් තිබු කතුරු මුරුංගා කොළ ගොඩ දකිද්දි කෙල්ලට සිනා ගියාය. ඇයි ඔච්චර ගොඩක් කාට මෙල්ලුම් හදන්නද? වැඩි නේද? ප්‍රියන් අද කට ඇද කරමින් අසයි. හොඳ වෙලාවට අයියා උඹව කැන්දන් යන්නේ නැත්තේ. ගියා නම් මම ගස්. මගේ අම්මේ උඹ ඉන්නවනේ දොළොස් මහේ පහන වගේ. ඒකනේ මේ ඉන්නේ කිරිල්ලි වගේ. ඈ කීවේ ආදරේනේ. කෙල්ලේ වායිෂා කතා කරන්නේ දෙල්ලෙකට කිරිදමා හැඳි ගාමිනි. තෙල් මාළුව රස වෙන්නේ පොල් කිරිනේ තෙම්පරාදු වෙනි. අනිද්ද පොයනේ. අපි සිල් ගමු. වාෂා කීවාය. විහිළුවට මොනවේ? පුතා උන්නේ නැත්නම් ඈ ඇත්තටම සිල් ගන්නට ආසය. පුළුවන් නම් ගන්නත් තිබ්බ තමා. නේද බං? පුතා ඉන්නවනේ. ඉතින් ප්‍රියා පොයට මොකද? නෑ කෙල්ලේ නිකං. උඹට කොළඹ යන්න හිතෙන්නේ නෑ. සෑහෙන වෙලා යනතුරු වාෂා කතා කළේ නැත. ඇයි රත්තරන්? වාෂා ප්‍රියන් අදා දෙස බලා හීල්ලුවාය. එයා ඒ ප්‍රියා එපමණය ප්‍රියන් අදා කතා කළේ නැත. ඇත්තටම ඔහු එනවාද? මොකක් හරි වෙන්න යන්නේ මට දැනෙනවා. ඒ කතාවට ප්‍රියන් වදා කිසිවක් කියන්නට ගියේ නැත. මම කොහොමත් ප්‍රියා තීරණයක් අරන් ඉන්නේ. ඒ කතාවට ප්‍රියන් වදාගේ ලය ගැස්සින. තීරණයක් කිව්වේ කෙල්ලේ. වාෂා මොහොතක් නිහඬව උන්නාය. කියපංගු රත්තරන්. ඇය කෙල්ලව සොලවා ඇසුවාය. මම අයියට දරුවා ගැන වෙලාවක් බලලා කියනවා ප්‍රියා. මම මගේ කොල්ලව අවජාතකයෙක් විදියට ඉස්කෝලේකට දාන්නේ නැහැ. එයාට කියනවා බාව නොබැන්දත්. ප්‍රියන් වදාට පුදුම නැත. උඹේ සුනන්ද අයියාගේ කසාදෙට පස්සේ ප්‍රියා මම කොළඹ යනවා. යන් අපි දෙන්නත් දැන් ඉන්නවනේ. ඔව් සුනන්ද අයියා ඉන්න එක ලොකු ශක්තියක්. වාෂා දෙල් මාළුව බෑවාය. මම යන්නේ ප්‍රියා මහා ගෙදරට. වාර්ෂා මෙහෙම කතාවක් කීවේ ප්‍රථම වතාවටය. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට.
මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බාලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපුවා ඔයාලා හැමෝටම ස්තුතියි.